දෝෂණය වංචාව නාස්තතිය ක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකියය දැන් අද ලියන්නේ තුන්සියාසූ පස් වැනි ටෙලිවැකිය අදත් ලියන්ට වෙන්නේම මේ අෞෂද මාෆියාව ගැනේ ද බෙහෙත් හොරු ගැන. බිඳවැටුණු වගකීමක් නැති සෞඛ්‍ය මහුන්දලා ගැන හොඳේ ඊට පෙර එකක් ලිවිය යුතුයි ඒ තමයි මේ කවුරුත් කුසගින්නට බඩගින්නට අවෂද ගිලින්නේ නෑ කවුරුත් මේ විනෝදයට සතුට ලබන්ඩ නේද ඩඟා නටන්න උඩ පනින්න රහ බලන්ට අවෂද ගන්නේ නෑ අවෂධකයන්න යම් කිසි රෝගීතත්ත්වයක පීඩාව අවමකරන්ට භාවිත කරන යම්කිසි රසායනික සංයෝගයක්හරි සංයෝග කීපයක් කරිනේද ජීවත්වෙනවාද ඒ කොපමන කලක්ත වේදනාවක් ඇතුව මැරණවද නැතුව මැරණවද ඒ සියල්ලු දේවල් තීරණය කරන්නේ මේ අෞෂද මත. ලෝකේ පුරාම අඖෂද නිෂ්පාදනය කරන සමාගම් ගැනාවක් තියෙනවා. ඒ අතරෝ ය ෆයිස වගේවා ප්‍රමුයි. අඖෂද නිෂ්පාදරය කර රටවල් අතර ඇමරිකාව ප්‍රමුmukaයි. ඇත්තටම අෞෂධයක් අනුමතවෙලා භාවිතයටන ක්‍රියාවලිය හරිම දීර්ග ක්‍රියාවලි අහොඳේ අෞෂද මේ අනුමත කරන්ට කාලෙ හා මුදල් ෑවෙනවා. අලත් අවෂධයක් නිෂ්පාදනය වෙනකොට ඒ ක්‍රියාවලිය. ඔය පරේෂණ ඉළඟට සංවර්ධනය සහ අනුමත ක්‍රියාවලිය වශයෙන් කාරර්ණා තුනකට නැත්තං කොටස් තුනකට බෙදෙනවා සමහරක් වෙලාට අවුරුදු දොළක්. පහළුවක් වගේ කාලයක් ගත වෙනවා අऔෂධයකට අවසරහම්බේට හොඳද මේ අවෂද දෙන්නේ මනිස්සුන් නේද සත්තුට දෙන අවෂදක් තියෙනවා අපේ උන්දලනම් ඉතින් අපිට මේ සත්තුන්ට දෙනේ හරිකමක් නෑ ගෙනල්ල ගහන්ට පුළුව අඉක්මටම හොඳේ අයහන්ට දෙයක් නෑ මේ වැඩවල හැටියට. අලුත් අऔෂ දෙයක් රසායනාගාරයක සිට ෆාමසිය දක්වා. අෞෂ දෙයක් රසායනාගාරෙන්දලා ෆාමසේ දක්වා එන ක්‍රියාවලියදදි අඩ්ඩුම ගානයේ ඩොල බිලියන දෙකක් හෝත්තුනක් වැෑ කරන්ට සිද්ධ වෙනවා මයි. හොදේ ඇත්තටම මේ රසායනාගාර පරීක්ෂණවලට එන සංයෝග. දාහක් ගත්තුත්, එකක් හෝ දෙකක් පමණයි අවසානයේ මානවයා සඳහා උවෙලළන්ද පොල්ට නිකුත් කරන්නේ හොඳේඒඒ තරම්ම අති විශේෂ වැඩා. හරිද මේ අප කතා කලේ ඔය ලෝකයේ විශාලතමවෂද වෙළඳපොල්ල නියෝජනය කරන විශේෂෙන් ඇමරිකාවේ Fෆඩ හි ආහාර හා අවෂධ පරිපාලනය ගැන. හරිද දැන් මේක මහා ගැඹුරු ක්‍රමබේදයක්නේ දැන් අපි රටේ මේ උන්දලා කියනේ තර්ක දිහාරම් බැලුහම හරිම සිම්පල්නේ ඕන තූත්තිකුඩියකින් ඕනමදයක් ගැනල්ලා මේ උන්දලා අපට. කිය கிල් தான் නිහර නැත්த்த ඇ ද. හිසි ාමයක් නැතුව හදිස්සි කියන ලේබල අතේ මිලදී ගැනම් සිදුරනවා කියනකනේ දැන් පේෙන්ට තියන නේද මොහදමේ හදිස්සිියේ හදිස්්‍යය ඇතිවෙන්ට පුළුවන් කුමක් හෝ. හදිස්්‍යයෙන්ම නේද රෝගයක් එක පාරොටම ්‍යප්තවෙන්ට පටන්ගරගෙන ත ොට ති අවෂදීගෙන දගෙන ගහිල්ල හිඟවුනාාව එතකොට හදිසිියයක් ඇතිවල එකගෙන්න්නට පුළුවන්.හොේ අපිහෙම හිතමකෝ දැන් මේ සෞඛේලොක්කු කියන්නේ අපිට ඩොලර් නැතිවුණු නිසා. සමහර අෞෂද මේ සමාගම් ඉතින් අපිත්තක ගණදනුකරේ නැති නිසා එල්සි ෝපන් කරගන්ට බැරූගේ නිසා නේද අපිහිරවෙලායිඳලා අන්තිමට මේ අවසාන මොහොති හදිස්්‍යිය ගෙන්න්නන්ටඋනා කියලා. හදිස්ියය ගන්නන්ට හොදේ දැන් එතකොට. දෙදස් දහන මේ මොන අර්බුදයක් තිබිලද හදිස්්‍ය මිලදී ගැනීම් වැඩියෙන්ම කරලතින් මේ E N ආ එක. ර්ති සාකච්චාවෙද. එනම් ආර එකේ අධ්‍යක්ෂ මනෝච් ගමගේම හන ප්‍රශ්නයක් ඔන්න අහන්ටකු. දැන්ව ලියාපදිංචිය ඉවත් කරලා අවෂදගෙන්නීම දැන විශාන කතිකාවදක් ඇතිවල දවන දෙදස් දහනවේ අවරුද්දේ මීටත් වඩා දෙදස් දහනව කියන මේ කිසිම ප්‍රශ්නයක් සිත්ත රට ංගුලොත් අවරුත්නමේ හැ මීට වඩා මේ ක්‍රියාපටිපාි මනුගමනය කලා අවෂද කෙන්න්නලතියන . දැ ඉල්ඟ ප්‍රශ්නයේ මේ හදිස්සේ ගෙන්වන්න අවසර දෙන්නේ ලියවමකින් හොදේ එතකොට අර මේ පරේෂණ ක්‍රම ඒව කිසි දෙයක් නෑ කිසිදු පූර් පරික්ෂාවක් නෑ හොදේ රටට ගෙනල්ල අපිට දීල ලෙඩ වෙනකුට තමයිලු දන්නේ මලා මේම බිහිතක් ඇවිල්ල නේද කියලා අහන්ටක. ඇද ගත්ම ප්‍රශ්යෝ කනමේ. මේ අපි හිතමකු මේ මියෝ ගලොබියෝලීන් කියන වෂදේ මීට පෙර ලංකාවට ගිනල්ලව නැද්ද. මේ අවෂද මේ ලෝකයේ පළවෙනි වතාවට හදල පලවෙනි වතාවට ද රට ගෙන්නුවේ හ? නැහැනි මීට පෙර මේ අෞෂදය මේ රටේ භාවිත කළ එකක් මේ අෞෂදයගෙන්වන සමාගමක් ඇති. හොත් දෙකක් ඇති නැත්තන්තුනක් ඇති. ඒ වගේමයිෂද මීට පෙර භාවිතකරට දීලා තියෙනවන හදිස්සි්‍යය නෙවේනන්ගෙන්නුවේ හොඳේ දිගට හදිසිියරගෙන්නුව දන්නෙත්නෑ හදිස්සේ නනිවේනංගෙන්ුව මේවා පරීක්ෂණ කරල සනාත කරලා සහති කරලා ඇති. හොඳයි කිය. හොඳේ අරදැන් ඇමති කෙහෙලිය මතකද කිව්වා සමාගම් තුනක්කාව කියලා වැඩට ඒ තුනින්. කට තමයි මේක දීලා තියෙන්න්නේ කියලා ඔන්නහන්ටකෝ. මේ හදිශ්‍යි මිලදීම් ගැනීමකින් කරලා තියෙන්න්නේ. ඒ අවස්ථාවේදේ තුන්දනෙක් මේකර ඉදිරිපත්වෙලා තියනවා විසිදදා ස් පන්සිීයක් වැල්ස් ආඩ කරල්ලාතියෙනවාඒෙවිසිදදාස් පන්සීයෙන් තුන්දස් අසූපහක්ත මයි මේ වෙනකොට ලබලදීලා තියන්නේ ඉතින් දැන් හරි ලේසින මේ කොම්පැනී හොරයි කියෙලා දන්නව අන නේද මේ කොම්පැනිිකාය හොර අත්සනකුත් ගැහව කියලා දන්නවා න නේද දැන් එන්නම් ආරේ එකේ අත්සනත් හොරට ගැවුවන්නම් හොඳ ොරට ගැහුවන හරිය ඉන්? මේ බහත ගන්නන්න. මේ ගුබ්බයමක් වගේ මේ වාල අවෂදය ගෙන්න්නන්ට සහයදී ලතියෙන්නේ මේ අවසරේදිී ලතියන්නේ අපිද හ රටේ ජනතාවද අවසර දුන්නේ නෑ ඒ ඔය ඇමති කේලිියත්දන්නවානි සාගම් තුනක් අව එකින් එහකර දීලා තියෙනවා අංගිතින් ලේසීනි දැන්ක්. ඔය ඇමති කියන විදිහට ඔය කොම්පැණනිතුනෙක් මේ හොර කොම්පැනියටම මීට අවසර දුන්න කෙනගේ නම හොයා ගන්ට හරිද එක්ක නෙද්ද දෙන්නෙද්ද තුන්දනෙතු කියලා කෞද්ද මේකටම දෙන්ටෝනි කේල අත්සන් කළේ හ ඉල්ඟට ඉති හරි ලේසිීනෙතකොට ඔය හොරාත්සනග හපුු කතාවට මේ ඔය සඩ අරෙ මේ අන්ට ඔන්න අන්න අල්ලගන්න පුළුවන් මේ සමාගමට මේ අවෂදය ගේන්ට අවසර දුන්නේ මොන පද නමින්ද. කවද දුන්නේ මීට පෙර මේ සමාගම නිරීක්ෂණය කලාද. අවෂදය හදන ෆැක්ට්‍රි බැලුවද හර්ද මේ තරම් හදිස්්‍යේ තදියම මේ සමාගමටම දුන්නේ ඇයි. ඉති හරි ලේසිීන දැම්මේ හො ගට නේද ඇ? හොළුවන්නං ආං ඒ තොරතුරුටික දීලා තමුන් ශුද්ධයි කියලා රටට කියලා නම්බුකාර විදිහයට බයනැතුවෝ ඒය ටයිකෝඩ් ගලවෙලා අර හොරුටික එලි කරලා නම්ගම් වශයෙන්ම ගෙතරයන්න තමුන්ලට පුද්දුම විදි්‍යහට මිනිස් සුගරු කරාව කියලා එන්නම් මාරකේ ඒ ඒය ප්‍රස්්කතිේ පුන්දලට අපට කියන්ටතතිය නොමුකද ඒගල්ලු නිදන්නේ. අපි මේ හොඳටමදන්න ඒ ගොල්ල දන්නේ අපට කියන්ට ඇත්තේ මේ ඉන්නන්නේ බහෝ වෙලාලවට එකගේ කන සෙට්ටක. ගේ කන සෙට් එක මේ මහඋුන්දලා මතකතියාගන්ට ඕනේ මේ මහුන්දලට ඇත්තම කිවෝත් හෙම මේ රටම සාමහක මිනිවලක් වනත් කමක් නෑ උන්දලගේ මල්ල තර වෙනවාන හොදේ මේ සෞඛ්‍ය ඉන්න සමහර මහුන්දලගේ ළමයි ඉගෙන ගන්නේ ඇමරිකාවේ බ්‍රිතාන්නේ වගේ බට හිර රටවල්වල දරුවනම් කමක් නෑ කොහේ හරි ගෙනගන්නවට එකට අපි විරුද්ධ නෑ නමුත් තමුල්ලගේ ඔය පඩියෙන්ක් එහෙම කරන්නේ කොහොද කිය හෙවෝත් ආ හොරුල්ල ගන්න පුුවන් හොදේ ඒම කරන්න කොහොදදි කියලා හොරල්ල ගන්ට බලුවන්. එතකොට තරෙයි හදිස්සයේ ගන බිහෙත්තුල රහ කියමින් ඕන් අද ටෙලිවැකිය අවසන් කලා හොරු අල්ලනවනං අල්ලන එක. ලේසේ හොරු එක්ක හැංගෙනවනංඉතිං. හුඟවක්ම ලේසී තමුල්ල කරන්නේෙම හොරු එක්ක හැංගෙමින් නේද අර ඔට්ටු සෙල්ලං කරන එක කියලා ඕන් අපි අද ටෙලිවැැකෙන් හොඳට මතත් කරනවා. හරිිය.